අද විශේෂයෙන්ම දැන් අධිකරණයේදී අද තිබුණා අපි දන්නවා ආණ්ඩුව වෙනුවෙන් නඩුවක් දාපු හමුදාවේ හිටපු නිලධාරි මහත්මයාගේ නඩුව. ඒ නඩුව මැයි මාසේ 11 වෙනිදා වෙනකන් කල් ගියා. ඉතින් පැහැදිලිව ඡන්දේ තියන්න එපයි කියලා අධිකරණයේ තීන්දුවක් ලබා දුන්නේ නැහැ. ඒතකොට ඡන්දය මාර්තු මාසේ 9 වෙනිදාට තියෙන දිනය ඒක තියෙනවා. දැන් තියෙන්නේ විශේෂයෙන්ම ආණ්ඩුව ඒ ඡන්දය පවත්වන්න අවශ්‍ය සම්පත් ප්‍රමාණය ලබා දෙන්නේ නැති එක තමයි අපිට දැන් පේන්න තියෙන්නේ. ඒ හින්දා ජනාධිපතිවරයා විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුල ඇවිල්ලා එතුමා කතා කරපු දේවල් වලින් අපිට පේනවා එතුමා තමයි මේ මැතිවරණය කඩාකප්පල් කරන ප්‍රධානියා. එතකොට මේ මැතිවරණය කඩාකප්පල් කරන ප්‍රධානියා හැටියට එතුමා එක පැත්තකින් පාර්ලිමේන්තුව තුල ඉඳගෙන අධිකරණයට බලපෑම් කරන කතාවල් එතුමා කරනවා ජනාධිපතිවරයා හැටියට. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව තුල ඉඳගෙන ජනතාවගේ ඡන්ද අයිතිය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කිරීමට එරෙහිව අද එතුමා පාර්ලිමේන්තුව තුල කතා කරන දේවල් අපි දැක්කා. ඒ හින්දා අපි හිතනවා අපිට තියෙන කාරණා දෙකක් මේ රටේ ජනතාවට විසඳ ගන්න. එකක් අපි ජනතාව අපි මේ රටේ අධිකරණයේ පිහිටපතනවා මේ රටේ ජාත්‍යන්තරවාදය හා සාධාරණත්වයේ වෙනුවෙන්, අනිත් පැත්තෙන් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව මේ රටේ ජනතාව පිළගස්සන්න වෙනවා අනිවාර්යෙන්ම. මේක මම හිතන්නේ අපිට පාරේ තමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න වෙන්නේ වික්‍රමසිංහ මහත්තයාත් එක්ක. මොකද වික්‍රමසිංහ මහත්තයා අද පාර්ලිමේන්තුව තුල ඉතාම දරදඬු ලෙස එක වෙලාවකට ජෝකර් කෙනෙක් වගේ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරන්න තමයි එතුමා හිනා වෙවි මේ කතා කරන්නේ. ඒක බරපතල දෙයක්. රටේ ජනාධිපතිවරයෙක් කතා කරන විදියක් විලාසයක් නෙමෙයි අද පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිතුමා හැසිරුණේ. එයා මේ හිනා වෙවි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව ජනතාවගේ ඡන්ද අයිතියට විරුද්ධව සල්ලි තිබ්බත් අපි මැතිවරණේ තියන්නේ නැහැයි කියලා එයා කාටද ওই පාඩ දාන්නේ? එයා මේ තර්ජනය කරන්නේ මේ රටේ සාමාන්‍ය මේ ජනතාවට. ඉතින් මං හිතනවා අපි එකක් අධිකරණයේ පිහිට පතනවා වගේම අනිත් පැත්තෙන් ආණ්ඩුවේ දරදඬු හා ඒකාධිපති පාලනයට විරුද්ධව අපිට මේ සටන පාරට ගෙනියන්න වෙනවා. අපි ලෑස්ති වෙලා ඉන්නවා සමගි ජන බලවේගයේ හැටියට මේ සටන පාරට ගෙනියන්න. ඒක නම් පට්ටපල් බොරුවා. ජනාධිපතිතුමා මට SMS ගෙවෙන්නේ නැහැ, පණිවිඩ යවෙන්නේ නැහැ. ජනාධිපති මන්ත්‍රීතුමා mantri කෙනෙක් හැටියට ඉන්නකොට අගමැති වෙනකොට නම් පණිවිඩ යවුවා ඇමතිකමක් ගන්න එන්න කියලා. ජනාධිපති වෙනකොට එතුමාගේ ළඟ හිටපු අය ලව්වා මට පණිවිඩ යවුවා ඇමතිකමක් ගන්න යවුවා කියලා. එහෙම නැතුව පාර්ලිමේන්තුවේ මම සමගි ජන බලවේගයේ කොළඹ නගර සභාවේ පුරපති අපේක්ෂක හැටියට ඉදිරිපත් වෙනකොට එහෙම පණිවිඩයක් යවුවෙත් නැහැ. එහෙම මට කතා කරෙත් නැහැ. එතුමා මං හිතන්නේ අමු පට්ටපල් බොරුවක් පාර්ලිමේන්තුවේ කිව්වා. දැන් පිස්සුවෙන් ඔගේ ඉන්නේ. එතුමාට මතක නැහැ එතුමා කරන කියන දේවල්. ඉස්සර කතා කරේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා, දැන් කතා කරන්නේ ඒකාධිපතිවාදය. ඒකාධිපතිවාදය. එතුමා කතා කරේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය කියලානේ. එතුමා මේ ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවල නායකයා හැටියට එතුමා ක්‍රියා කළා නේද? අපේ මේ එක්සත් ජාතික පක්ෂයේ අපි ඉන්න කාලේ එතුමා අපිට පෙන්නුවා එතුමාගේ තනතුරු. ඒ ඔක්කොම තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය, ඒ වගේම ලෝක ෆෙඩරල්, ඒ වගේම ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවල සංවිධානවල සභාපතිවරයා වෙලා හිටියේ. කාලයක් එතුමා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වෙන්නත් බලාපොරොත්තු තියාගෙන හිටියානේ. ඉතින් දැන් ඒව ලැබෙන්නේ නැහැනේ. දැන් මේ යන ගමනත් එක්ක මං හිතන්නේ එතුමා මේ දේශපාලන ඒ ගමන තුල මං හිතන්නේ ඉතා ඉක්මනින්ම මේ රටේ ජනතාවගේ අතින් කුණුබක්කියට විසිවෙන නායකෙක් හැටියට තමයි. මොකද මේ වගේ නායකයෝ ලෝකේ ඕනතරම් හිටියා ජනතාවට විරුද්ධව වැඩ කරන උදවිය. ඉතින් අන්තිමට ඒගොල්ලෝ ඔක්කොම වෙන්නේ ජනතාවගේ නැගිටීම හනුමේ ඒගොල්ලෝ විසි වෙලා යන එක තමයි වෙන්නේ. ඉතින් අද පාර්ලිමේන්තුව කතාව තුළ මං හිතනවා මේ රටේ ජනතාව සදබල එතුමා ගැන තියෙන වෛරය, කෝපය තවත් වැඩි උනායි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. හොඳයි.